මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන්ගේ පරම්පරාවෙන් උරුම කරගත්ත දේපළ තමන්ගේ පමණක් නෙමෙයි තමන්ගේ ඥාතීන්ගේ දේපළ සියල්ලත් ගිනිබත් කළා විනාශ කළාම ගාමින් ලොග්ගේ අමාත්‍යතුමා දීර්ඝ කාලයක් මේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජනයා වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වෙච්ච මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරේ ඔහුගේ නිවාස පමණක් දා අලු කළා පමණක් නෙමෙයි ඔහුට අද තමන්ට ඇඳගෙන ඉන්න තිබෙන එකම වස්ත්‍රයවත් අඳින්න තමන්ගේ ගේ තුලින් හොයා ගන්න බැරි තත්ත්වයට පත් කළා ඔහුගේ සහෝදරයා ඔහුගේ සහෝදරිය කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති නිරාවුද අවිංසක මිනිස්සු තමන්ගේ ගේ ඇතුළේ ඉන්නකොට තමන්ගේ පාරම්පරික සියලු උරුමයන් දා අලු කළා දාපුවාම ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් මොන අයටද කියන එක පිළිබඳ අපි තමුන්නාන්සේලා බරපතල ලෙස කල්පනා කරන්නට වෙනවා අපේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලේ පිරිප් ගුණවර්ධන මැතිතුමාලා මේ රට වෙනුවෙන් ජාතික වීරයන් විදියට ඉස්තර කරපු කාර්යභාරයට කෘතවේදීත්වය දක්වන්නේ මේ ගරු සභාවේ 1983 ඉඳන් දීර්ඝ කාලයක් සේවය කරපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නිවස විනාශ කරන්නේ මොන හේතුවකටද කියලා වෙල කාටද කියන්න පුළුවන් අද මේ ගරු මන්ත්‍රීතුමන්ලට තමන්ට ඉන්න ගයක් නැහැ තමන්ට පදිංචි වෙලා ඉන්න තැනක් නැහැ තමන්ගේ දරුවන්ට කියවන්න පොත්පත් නැහැ තමන්ගේ භාර්යාවන් දරුවන් ඇතුළු සියලු දෙනා සීසීකඩ තැන තැන ජීවත් වෙන්නේ එතකොට ඔවුන්ගේ සමහර වෙලාවට දරුවන්ගේ උපෙන්න සාතිකේ නැහැ ඊළඟට මේ ඔවුන්ගේ ගමන් බලපත්‍රේ නැහැ පුරවැසි හැඳුනුම්පත නැහැ ඊළඟට ඒ දරුවන්ට පාසලට ඇතුළු කරන්න අදාළ වෙන ලියකියවිල්ලක් නැහැ සියල්ල දාලු කළාට පස්සේ මේ මේවැන්නේ මහා ජාතික ව්‍යසනයක් සඳහා මේ සඳහා අනුබල දීපු උල්පන්දන් දීපු උඩගෙඩි දීපු එවැනි මානසික තත්ත්වයක් හදපු ප්‍රචණ්ඩත්වයේ සඳහා පොළඹවනු ලැබූ සියලු දෙනා වග උත්තර කරුවන් බවට පත් වෙලා තියෙන වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පිට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරේ පළාත් ප්‍රාදේශ සභාවේ ඡන්දයෙන් පත්වෙච්ච ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඊළඟට ප්‍රාදේශ සභාවල ගරු මන්ත්‍රීතුමන්ලා එයා ප්‍රාදේශ සභාව තුල කටයුතු කරන ඉන්න අපේ පහළ මට්ටමේ දේශපාලන නියෝජිතයන් හැම පක්ෂයකම මන්ත්‍රීවරු ඉන්නවා ජනයා වෙනුවෙන් තමයි ඒ පත් කරලා තියෙන්නේ ඒ මන්ත්‍රීවරු දහස් ගණනකගේ නිවාස පුත්තල අලු කරලා දාලා තියෙනවා ඒ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගේ ගෙවල් ගිනික බත් කරලා තියෙනවා ගෙවල් වලට ගහලා තියෙනවා දරුවන්ට ගහලා තියෙනවා උන් ඔවුන්ට උන් හිටි තැන් නැති කරලා තියෙනවා ඒ අපිට පල්ලෙහා මට්ටමේ දේශපාලනඥයෝ ඒ කිසි දෙයක් නැති මේ කිසිවකට සම්බන්ධ නූන ව්‍යාපාරික ආයතන තමන්ගේ වාහන 10ක් 15ක් එකට කඩ සාප්පු ව්‍යාපාර සංචාරක හෝටල් මේවා සියල්ලම පැය ගාණක් ඇතුළතදී ඔබතුමන්ලා කල්පනා කරන්න මෙවැනි විනාශයක් පැය ගානක් ඇතුළත එක් දිනක් තුල ලංකා ඉතිහාසයේ කවදාක්වත් සිද්ධ වෙලා නැහැ මේක අපි පාර්ලිමේන්තුවක් වශයෙන් මහජන නියෝජිතය වශයෙන් ඔබතුමන්ලා හෘදේ සාක්ෂියට තට්ටු කරලා අහන්න තමන් අයිති ජාතිය තමන් අදහන ආගම තමන් දරන දේශපාලන මතය වෙනස් එකක් නිසා ඒ තමන් පදිංචි වෙ ඉන්න පුද්ගලික නිවාසයේ ඉදිරිපිටට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඒ ගෙදරට ඇවිල්ලා පැනලා ඉවෙල්ලා ගහන්න පුළුවන් නම් මරන්න පුළුවන් නම් ගිනි තියන්න පුළුවන් නම් තර්ජනය කරන්න පුළුවන් නම් එතකොට මේ සමාජයේ කොහොමද කවදා හරි දවසක පවත්වාගෙන යන්නේ මේ ගරු සභාවේ ඒ කල්පනා කළ යුතු වෙන්නේ මගේ ගෙදරට අල්ලපු ගෙදරේ ඉන්න මිනිස්සයා දෙමළ මිනිස්සෙක් නම් මුස්ලිම් මිනිස්සෙක් නම් ඔහු දරන ආගම හෝ ඔහුගේ මතය මම විශ්වාස කරන්නේ නැත්තම් ඒ ගෙදරට ඇවිල්ලා ගිනි තිබ්බොත් ඒ ගෙදර කුඩුපට්ටම් කළොත් ඊළඟ ගෙදර ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ හරි ජනතා විමුක්ති පෙරමුණේ හරි අයෙක් නම් ඔහු දරන දේශපාලන මතය නිසා ඔහුගේ ගේ විනාශ කරනවා නම් ඒ විනාශ කරන අවස්ථාවවලදී මේ රටේ නීතිය හා සාමය රකින්න ඉන්න පොලිසිය සද්ද නොකර ඉන්නවා නම් ඒ හමුදාව ඇවිල්ලිවිල්ලා බැහැලා එන්නේ නැත්තම් ගිනි නිවන හමුදාව ගින්න නිවන්නේ එන්නේ නැත්තම් මේ රට කොහාටද ගිහිල්ලා තියෙන්නේ කියන එක පිළිබඳ ඔබතුමාලා කල්පනා කරන්නේ නැද්ද සෑම මිනිසෙකුටම තමන්ගේ නිවස තමයි පැල්පතක් වුණත් මහ මන්දිරයක් වුණත් ඒ මිනිස්යාට තියෙන මුළු සංස්කෘතිය තියෙන්නේ ගේ ඇතුලේ තමන්ගේ කුටුම්බයේ අමුදරුවෝ එක්ක කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ බයෙන් සැකෙන් තොරව රැට නිදාගන්නේ
ඒ නිවස තුල ජීවත් වෙන්න තියෙන සුද්ධ වූ අයිතිය නිසා අපි ගරු සභාවක් වශයෙන් මේ නැවත කවදාක්වත් මේ මහ පොළොවේ ඇති නොවෙන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් නීතියක් දාන්න ඕනේ මේ පාර්ලිමේන්තු ඕනෑම මිනිස්සෙකුට තමන් කුමන ජාතියකට ආගමකට කුලයකට අයිති වුණත් තමන්ගේ නිවස තුල නිදාසේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන වගන්තියක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතුයි කියලා වෙලා මම යෝජනා කරන්න කැමති වෙනවා.